අපේ රට කතාවක් තියෙනවා සාමාන්‍යයෙන් පැනිිවරක ගහටත් හෙන ගහනවා කියලා. මේ නිශ්චිත මොහොතේ මේ සිද්ධය සිද්ධ වෙලා තිබෙන්නේ සදිගග්‍ය පක්ෂයට පහුගේ කාලයේ පුරාම සදි ප්‍රසිද්ධය ප්‍රකාශකරපු කාරණයක් තමයි තමන් ඉතාමම ශක්තිමත් මේ වෙනකොට එක්සත් ජාතික පක්ෂයට අයත් බොහෝ පලාත්පාලන ආයතන තමන් යටත තමයි වැඩ කරන්නේ කියන කාරණ හබැයි ඒ කතාව පට්ටපල් බොරුවක් කියන කාරණය අද ඔප්පුට. මිත්‍රවරුණ කෙසේ වෙතත් රෝසිසේනානායක කියල කියන්නේ දේශපලන්න තීන්දුගන්න ගැහණියෙක් නෙමයි හොදෙක් බඩගෝස්තරය වෙනුවෙන් තමන්ගේ පැවැත්ම උදෙසාත් තීන්දුගන්න ගැහැනියක් කියනෙක ඉතිහාසය පුරාම ඔප්පු කර. විශේෂයෙන්ම ඇය මහින්ද රාජ පක්ෂ සමග ඒ කාලේ ිට්ටුවෙන් අනුදුනුකර. ඒ ප්‍රතිඵලයක් දිට ඇයට හැකියාවක් ලැබුණ. තමන්ගේ දුව චෝගම් එකේ පිළිගැනීමෙන් නිධාරිය කැටියට පත් කරලා ඒකෙන් තමන්ගේ දුවට විශාල මුදලක් උපෙරගන්න ඉඩදේන්. ඒවගේම ඔබට මතකනං මහබැන්කු වංචාව සම්බන්ධයෙන් ඒ දවස්වල විවිධ හඬ පටනනිගුත්තුන. එයින් එක හඬපට්ේක බොහොම පැහැදිලුව සඳහන් වන පරෝසි සේනානායකගේ කොල්ලා පෝසි හරහා විශේෂෙන්ම ලබාගත්තු තොරතුරු ඒ මහබැංකූ වංචාපට සම්බන්ධ පාර්ශෝල්ට ලබා දුන්නයි කියන කාරණි. අන්නේ කොළුව තමයි මේ වෙනොට කොළම්ඹ දිිස්ට්‍රීක්කෙන් චන්දඉල්ලන් යොමු කරලා තිබේනි. මිට්‍රෝණී පෞග කාලය පුරාම රෝසිී ගෝටාභත්තක කිට්ටුවෙන් වැඩ කර. ඒ ප්‍රතිඵලයක් විදියටඒ ප්‍රසිද්ධිය කියන්නට පටන්ගත්තා ගෝටගේ ව්‍යාපෘතුවලට අනුව තමන් නගරස්භාව ක්‍රියාම්ම කරන්න සූදානම් කියන කාරණි. රෝසික ධනුම කොච්චරද කියන එක ඉදිරිපත්පු අයවය කතාවි සංඛ්‍යයාලයකට ඉදිරිපත් කරපු ආකාරයෙන් මේරටේ බහුතරයක් දැනගත්. ඒකොස් කෙසේ වෙතත් පහුගේ දවස්සොල පරෝසි විශසම සජෙත් ප්‍රේවදාස සමඟ එකතු වෙලා ප්‍රසිද්ධය කියපු කාරණය තමයි තමන් මහමැතුවරණයට එන්නේ නෑ තමන් වෙනුවෙන් තමන්ගේ කොල්ලයි ඉදිරිපත් කරනවායි කියන කාර්ව. සාමාන්‍යයෙන් තාත්තගෙන් පුතාට එහමනතාම් අම්මගැන් දුවට දේශපාලනය පරම්පරාවෙන් යන ක්‍රමය අපේ රටේ කාලයක් තිස සිද්ධ වුණා. මේවන් මේ වැන්නබූ කාලකන්නේ වැඳපුුමි කාලකන්නේ දේශපාලනය පහුගේ දවස්සුල රෝසි විසින් තමන්ගේ කොළුවා සජිග්්‍ය පක්ෂයෙන් මහමැතුවරණයට ඉදිරිකත් කිරීමෙන් තහ උරු කර. හැබැයි මේ නිශ්චිත මහොත වෙන විට රෝසිහනිල් විත්‍රමිසිංහ මහතාගෙන් ප්‍රසිද්ධයේ සමාව අරගෙන අදදිනයේදී නැමට වතාවක් එජාපය හා එකුතුුණක්. විශේසේම සජිත් උඩ පැනපෙන කෑගහපු කාරණයක් තමයි. එක්සත් ජාතික පක්ෂයට අයත් සියලුම නගරස්භා සම්මහ නගරසභා මේවැල්ොට තමන් සමඟින්වයි කියන කාරණි. හැබැයි රෝසි සේනානයකද ප්‍රසිද්ධිය ඔප්පු කරා ඒ කතාව බොරුයි කියන කාරණි. මි්‍රවරණනි රෝසි සේනානායකට පහුගේ කාලය පුරාම. සිීඩංකාවේ සූපරි ගනිකා නිවාස කලා කෙන චෝදනාව එල්ලවන. ඒවිත්ත රක්නමයි ඔබට මත ඇති රෝසි සේනානායක පෞ්ග කාලේ. විශේෂෙන්ම කොළඹ නගරස්භාව ඇතුළත මහනගර සභාව ඇතුළත සිදු කොළේතු බොහෝ ප්‍රති සංස්කරන කළේ ඉන්නෑ. විශේෂයම ඇය බල පැමිණි කාලය තුළ සිද වුණු ප්‍යාපෘතිමයි අදත්්‍රාමක වෙන්නේ අඩුමගානි කාණුටිකවත් ගොඩදා ගනිීමේ හැකියාවක්. එතන් මිත්වරුණී මෙන්න වගේ දේශපාලනයක එදන රෝසි සේනානායක අද දිනේඩියෝ ඔප්පු කරා තමන්ට තියන්නේෙ ප්‍රතිපත්තිමේ දේශපාලනයක් නෙමයි තමන්ට තියන්නේ බඩගෝස්ත්‍රවාදී දේශපාලයක් එන කාරය.මට සති්‍යයකට දෙක්කට උඩදී සදිග්‍ය වේඩිකාවට නැගල තමන්ගේ කොල්ල ජයග්‍රහණය කිරමෙනුවෙන් කටයුතු කරපු ඇය මේ නිච්චිත මොහොතේ, පනිල් විික්‍රමසිංහ ස්තරහ දනගහලා සමාවරගෙන තමන්ගේ මහනකරාධිපතිකම නතාම් පුරපතිකම රකගන්න කටයුතු කරමින් සිටීම අපි සියලුමි දෙෙන ප්‍රසිද්ධිය හෙලා දක යුතු කරුණ. මිටටූර්ණි දවසින් දව සපේ රට යන්නන්නේ බල්ලට බල්ලෝ දේශපාලිනේ ටයනවා. මේකට වගකීම බාරගත්යුත්තේ අපි මොකද යකාගේ හැටට තමයි බවන හැදන්නේ. ඒමනක් මේ ක්‍රමියය වෙනස් කළ හැකි ඒ සඳහ හැ. හැගීමක් ඇති හැකියාවක් ඇති සලස්මක් ඇති දේශපාලන කණ්ඩෑමක් සමග අපිෙරටම ිටෝනි අර්ගතර්‍ර ජයක් හනයක්ට මුතිබව ඔබටසසිපත් කරමින් මා ඔබෙන් සමගන්. ඔබ සැමටට ජය.